ආයිබෝවන් සුපුරුදු විදියට සිකමනස අධ්‍යාපනික අත්වල සමග එකතු වෙන ඔබ සමග අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දේශීය නාට්‍යකරුවන් පිළිබඳව. අද දවසේ කතා කරන නාට්‍යකරුවා අපිට ඉතාමත්ම සුවිශේෂී නාට්‍යවේදියෙක්. ඔහු දේශීය නාට්‍ය කලාවට දායාද කළ නිර්මාණ ශක්තියනෝ. නමින් ඔහු ආචාර්ය හෙන්රි ජයසේනයන්. හෙන්රි ජයසේනයන් යනු නාට්‍යකරුවෙක් නවකතාකරුවෙක් කවියෙක් පරිවර්තකයෙක් පමණක් නොව විදග්ධ පරිවේශකයෙක් මෙන්ම රංගදරයෙකි. බර්ටෝල්ඩ් ප්‍රෙසන් මෙරට ප්‍රේක්ෂකයාට හඳුන්වා දීමේ පුරෝගාමියවන්නේ හෙන්රි ජයසේනයන්. ඔහු විසින් නිර්මාණය කරන නාට්‍ය අතර ජානකි මනමාලියෝ වැදගත්කම ඇත්ත කුමක්ද? පෞකාරයෝ ජනේලය කුවේණී තවත් දැසනක් මනරංජන වැඩවර්ධන අහස් මාලිගා හුණුවටේ කතාව අපට පුතේ මගක් නැති දිරියමව සහ ඇගේ දරුවෝ මකර සරණසියොත්සේ පුතුනි හඹා යන නාට්‍ය වැදගත් වෙන මුද්දිත කෘති අතර ජනේලය හුණුවටේ කතාව දිරියමව සහ ඇගේ දරුවෝ කුවේණී අපට පුතේ මගක් නැති මකර පුංචි පලිඟුර යන හිතට හිතෙන කවි කතන්දරේ හැංගිලා මිනිසුන් වූ දරුවෝ ලාසරස් කරලියක කතාවක් නිම්නති කතාවක් එක නිම්නති කතාවක් දෙක රංගන දායකත්වේ වේදිකා නාට්‍ය කුවේණී මනමේ හුණුවටේ කතාව ආස්මාලිගා හඳහන ටෙලී නාට්‍ය දූදරුවෝ නෑදෑයෝ චිත්‍රපට ගම්පෙරළිය හඳය හංසවිලා පළඟැටියෝ බැද්දේගම කැහැණුගැට සුහඳ සොහිරෝ දහසක් සිටිවිලි කලියුගය සඳකඩ පහන වෙන ස්වර්ගයක් කුමටද හෙට ප්‍රමාද වැඩි සොල්දෑ දුන්නේ නැයි අම්මයි දුවයි වැනි චිත්‍රපටිවල ඕරංගණයෙන් දායකත්ව ලබා දුන් බස්නාහිර පළාතේ ගම්පා දිස්ත්‍රික්කයේ බැන්ඩියමුල්ල ග්‍රාමයේදී 1931 ජූලි මාසයේ 6 වෙනි දින උපත ලද හෙන්රි ජයසේනයන්ට ගම්පා බැන්ඩියමුල්ල රෝමානු කතෝලික පාසලේ 4 වෙනි ශ්‍රේණියට ඇතුළත් වන තුරුම මූලික අධ්‍යාපනය ලබා දුන්නේ ඔහුගේ පියා විසිනි. සිය පියා නිවසේ සිංහල ගණිත ඉංග්‍රීසි ආදී උගන්වා ඇත. මොහු කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත්ව එහිදී උසස් පෙළ දක්වා අධ්‍යාපනයේ හදාරන අවධියේදී විදුහලේ ආචාර්යවරයෙකු U.A.S. පෙරේරා විසින් නිෂ්පාදනය කරන ලද හරිචන්ද්‍ර නාටකයේ රෝහණ කුමාරයාගේ චරිතය රඟපාමින් පාසල් වේදීම නාට්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ විය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ රිකිල්ල ගස්කඩහ පදිය පැලල් අතර පිහිටි දෙහිපේනම් ගමේ ප්‍රාථමික විද්‍යාලයට 1951 දී ඉංග්‍රීසි උපගුරුවරයෙකු වශයෙන් පත්ව යන හෙන්රි ජයසේනයන් එහිදී එම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය හා සිසු දරු දැරියන් සහභාගී කරවාගෙන නිර්මාණය කරන ලද ජානකී නාට්‍ය ඔහුගේ පෞද්ගලික නාට්‍ය දිවිය සංතුහන් කරන ලදී. ඉන්පසුව කොළඹ වැඩ දෙපාර්තමේන්තුවේ සේවය කළ වකවානුවේ ටී.බී. ඉලංගරත්න මහතාගේ හඳහන නාට්‍ය රංගපෑමෙන් සිය වෘත්තීය නාට්‍ය දිවිය ආරම්භ කළ අතර ජයසේනයන් උසස් පෙළට හදාරා තිබූ රිචඩ් සෙරිඩන්ගේ ද රයිවල්ස් නම් ප්‍රහසන නාට්‍ය මනමාලියෝ නමින් පරිවර්තනය කොට බොරැල්ල YMBA ශාලාවේදී වේදිකාගත කිරීමෙන් වෘත්තීය නාට්‍ය නිර්මාණ කරන්න ප්‍රවිෂ්ට විය. ජයසේනයෝ 1959 වසරේදී සිය පළමුවන ස්වතන්ත්‍ර නාට්‍ය වූ පෞකාරයෝ දේශීය නාට්‍ය ඉතිහාසයට එක් කරන ලදී. දිගු කලක් විශිෂ්ට නිර්මාණ රසක් කළ විශිෂ්ට නිර්මාණකරුවෙකු මේ සහෘද මිනිසා නිතැතින්ම වේදිකාවේ කියන පුවත පිළිබඳ හොඳ අවබෝධයක් ඇත්තෙකු වුණා. ඒ වගේම ඔහු සුවිශේෂී පුද්ගලයෙකු වන්නේ ඒ නිසාවෙන්ම කලාකරුවා ලෝකේ අවලෝකනය කරන්නේ නව දෘෂ්ටියකින්. ඒ තුලින් කරන නිර්මාණ අපූර්ව නිර්මාණ බවට පත් වෙනවා. නාට්‍යකරුවා තමා ජීවත් වන සමාජයට වඩා ඉහළින් සිට ඒ සිදුවන සියලු දේ අවලෝකනය කරන්නේ මහා දාර්ශනිකු ලෙස. තම මනසේ සකස් කරගත් ස්වතන්ත්‍ර නිර්මාණයකින් හෝ විශ්ව නාට්‍ය කෘතියක පරිවර්තනයකින් හෝ එවැනි කෘතියක අනුවර්තනයකින් හෝ නාට්‍යකරුවා අප හමුවේ තබන පුවත අපට හෘදයාංගම වෙන්නට ඕන.
එසෙ නැතිව අපට ආගන්තුක වන පුද්ගලික පුවත් ඔහු අවලෝකනය කරන්නේ නැහැ විශිෂ්ට නාට්‍යකරුවා කරන්නේ දේශ කාල කුල ජාති ભેදයකින් තොරව මිනිස් සංහතියටම එකසේ බලපාන මිනිස් ධර්මතා සාධාරණීත්වයෙන් යුතුව පසක් කර ගැනීමට හැකිවන ආකාරයෙන් නාට්‍යයක් නිර්මාණය කිරීම හෙන්රි ජයසේනයන් අපට වඩා හදවතට දැනෙන්නේ එවැනි නිර්මාණකරුවෙකු නිසාමයි ජනේලෙන් කියවෙන්නේ නගරේ නැමැති අචේතනික මායාවනේ තනි වූ හුදකලා මිනිසා සහ ගැහැණිය ගැන නගරේම ඉපද හැදී වැඩී ජීවත් වෙන මිනිසාට නම් නගරේ හැර වෙන අත්දැකීමක් නොමැත. එහෙයින් එහි ඇති අචේතනික බව කටුක බව ඔද සිදින මලානික බව ඔහුට නොදැනේ. එහෙත් ගමෙන් නගරයට සංක්‍රමණය වී නගරයේ ජීවත් වීමට සිදුවන මිනිසාට නම් එය සසල කර අත්දැකීමක් වෙයි. ගමේ සිට නගරයට වැඩි වැඩියෙන් ජනේ ජනයා සංක්‍රමණය වන්නට පටන් ගත්තේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව බැව් සමස්තයක් වශයෙන් පිළිගත හැකිය. එම සංක්‍රමණය එන්ට එන්ටම වැඩි වී දැන් නම් එය නගර පාලකෙන්ට මහත් හිසරදයක් වන තරමේ ව්‍යාධියක් බවට පත්ව ඇත. මා මේ නාට්‍ය ලියු කාලේ එනම් 1950 ගණන්වල මේ සංක්‍රමණය ආරම්භ වූ අවධිය ලෙස සැලකිය හැක. නාට්‍යයේ කියවෙන පරිදි අපි නගරයේ නොඑක් තැන්වල බෝඩින් කාමරවල කුලි වී සිටියෙමු. මෙහිදී මිනිසා නොව ඔහුගේ අධ්‍යාත්මය තනි වෙයි. අසරණ වෙයි. මෙම තනිකමෙන් මිදීමට එක් එක් අය එක් එක් වැරවෑයම්වල යෙදුනේය. සුළු පිරිසක් නිදිවරමින් පාඩම් කරමින් නගරයේ සාටෝප සලුපිලිවලින් වැසුණු සිය අසරණ බවින් හුදකලා වෙන්න අගහිග බවින් මිදී අහසට නැගීමට උත්සාහ කළ තවත් සමහරෙක් නගරයේ නන් විසිතුරු සිනමාශාලා නාට්‍යශාලා සර්කස් මඩු ආදී රැස්වීමෙන් සිය පාළු ජීවිතයට සන්තුෂ්තිය ගෙන ඒමට උත්සාහ කළ තවත් සමහරු එක්තරා අලස ඒකාකාරී රටාවකට වැටි ජීවිතයට අභියෝග නොකොට ඔහේ ජීවත් වූහ. ජනේලය නාට්‍යයෙහි මේ සෑම චරිතයක්ම පාහේ ජීවත් වෙති. එහෙත් එම චරිත පූර්ණ යථා භවින් මුදවා ඔවුන්ට කිසියම් නාට්‍යමය චමත්කාරයක් හැවීමට මම උත්සාහ කෙලෙමි. ඔබේ සමන් දුන්නේ හෙන්රි ජයසේනයන් තම නාට්‍ය පිළිබඳ ලියපු වදන් පෙළකට. ජීවිතය හා ජීවිතයේ පිළිමද තතු ගෙන දැහැර දක්වන ජනේලය නාට්‍ය ඒකාකාරී භවෙන් යුතුව නීරස ජීවිතයකට හුරු වෙලා නගරයේ ජීවත් වන තරුණ පිරිස තුළ ඇතිවන කලකිරීම හා අපේක්ෂාවේ ශූන්‍යත්වය මැනවින් පිළිමුමු කරනවා. මෙම නාට්‍යයේදී විශේෂයෙන් බෝඩිමක එනම් කාමරයක වෙසෙන කිහිප දෙනාගේ හැඟීම හා හැඟීම් දැක්වීමට නාට්‍ය ප්‍රබලව සමත් වෙනවා. හෙන්රි ජයසේනයන් ජනේලයේ නාට්‍ය දක්වන ඛේදවාචකය එක් යුගයකට පමණක් සීමා වෙච්ච එකක් නෙවෙයි. එය යුගයෙන් යුගයට විවිධ මුහුණුවර ගනිමින් ඉදිරියට ඇදෙන එකක්. ඒ බව ඔහුගේ මේ පහත සටහනෙන් සනාථ කරගනිමු. මිනිසෙකුට සතුටු වෙන්න තිබුණ එකම දේ තමයි මිනිස්කම. මිනිස්සු අතර දැන් මිනිස්කම නැහැ. මිනිස්සු කපුටු රැලක් වගේ හැම තිස්සෙම හොයනවා ඉහළ නගින්න. අජරාමර වෙන්න හොයනවා. අමරණීය වෙන්න හොයනවා. මිනිස්සු හැමෝම එකා වගේ. ඒ නිසා ඒගොල්ල රූකඩ බවට පත් වෙනවා. හෙන්රි ජයසේන ජනේලය. කුවේණි නාට්‍ය. ලංකා ඉතිහාසයේ සඳහන් කුවේණි පිළිබඳ කතා පුවත අප කවුරුත් දන්නා ඉතිහාස ප්‍රවෘත්තිය. මෙම ඉතිහාස පුරාවෘතය ඇසුරු කර ගනිමින් රචිත නාට්‍යයක් තමයි කුවේණි නාට්‍ය. ආ
चंद्र मडले सियुम सेवनली अतर संगवी मंत्र माया जप करनती मम दुटुवेमी मम हंदुनेमी मायाकारी कोसेनग माती मुलाकल कोसेनग माती मुलाकल විජේ කුමාරයාට කුවේණිව මුණ ගැහුණ හැටි අපේ නාටක පොත්වල ලියලා තියෙන්නේ ඔන්නෝම තමයි. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ විජේ කුමාරයා රටේ රජකම ගත්තා. කුවේණිගේ බලගතු නෑදෑයෝ ඔක්කොම මැරුවා. කවුද මැරුවේ? කුවේණි මැරෙව්වයි කියලායි කියන්නේ. ඒ නිසා වෙන්න ඇති. ඇගේ නෑදෑයෝ ඈව ගල් ගහලා මරා දැම්මෝ. ඔව්. ඒ නිසා තමයි. වෙන මොනවාද ඉතිහාසයේ තියෙන්නේ? තාත්තා එහෙමත් කවුරුවත් මැරුවද? අපොයි නෑ. විජේ කුමාරයා අවුරුදු 70ක් ආයුෂ වර්ධනය මරා. එතුමා රටේ දියුණුවට බොහෝම වැඩ කටයුතු කළා. අපිට මාලිගෙන් පිට වෙන්න කිව්ව වෙලාවේ තාත්තා රටේ දියුණුව ගැන මොන මොනවද කිව්ව මතකයි? මට එක කාරණාවක් දැනගන්න කරුණාකරලා කියා දෙන්න. අපි මොනවද දන්න කරු? ඉතිහාසයේ තියනවා කිව්ව නේද ඔක්කොම කම් තරහ ගන්න එපා මම තරහ ගත්තේ නැහැ අවුරුදු 2500 කට පස්සේ අපි කියන දේවල් හොල්මන් අවතාර කියන දේවල් වගේ ඒව ඇත්තක් නෑ ඔහේ කියව පොත්වල ඇත්ත කියලා කතාවක් තියෙනවා විජේ කුමාරයා ගුවේනිව රජමාලිගාවෙන් පිට කළ වෙලාවේ ඈ විජේ කුමාරයාට එතුමගේ මුළු සංහතියටත් සාප කරයි කියලා. ඒ සාපේ තාමත් අපේ ජාතියට බලපවත් වුණායි කියලා. මොනවා කියලාද සාප කළා කියන්නේ?
විජේ කුමාරයා ඊට පස්සේ බොහොම කාලයක් ජීවත් වුණා කිව්වා නේද? ඔව්. ඊට පස්සේවත් මේනම් මේ රට ගිනි අරගෙන දැවෙන්නේ නෑ. නෑ. එහෙම උණයි කියලා නෑ. ඊට පස්සේ මේ රට බොහොම සාරවත් වුණා. ඉන්දියන් සාගරේ මුතු වැටෙයි කියලා කිව්වා සමහරු. මම හැව්වේ මේ දරුවන් එහි ත්‍රිදවන්න නෙමෙයි. පුංචි උණක් මතක ඇතින් මගේ හිත සංසස ගන්නයි මම හැව්වේ. මුළු රටම ජාතියට සාප කරන නිසා තාමත් මේ රටේ මිනිස්සු කුවේණට සාප කරනවා ඇති. ඔව්. එහෙමත් කරනවා සමහරු. හෙළ හැතිරිය කියලාත් කියනවා ඈට. ඔබ සිහිල තිසෙවනේ සිටිය දිපෙර දවසේ සුසුම්ලා යකින්නේ net කඳුළු විසන්නේ මෙලෙස සිට කියන්නේ සිංගප්පුරවර සුඳා හෙන්රි ජයසේනයන් තම කරලිය කතාවේ දක්වන පරිදි මා ජීවත් වන ලෝකයේද බොහෝ අවස්ථාවලදී ස්ත්‍රීන්ට සිදුවන අසාධාරණකම් විශේෂයෙන් පිරිමි අපගෙන සිදුවන අසාධාරණකම් අසන දකින මගේ සිත නිරතුරුවම කුවේණි අස්නේ
යාදිනී ගීත දෝංකාර දෙන්නට බිය තමන්ගේ සිතට දැනුණ කම්පනය සර්වකාලීන යථාර්ථයක් අපට එක් කරන්නට සමත් වෙලා තියෙනවා ලංකාවේ ප්‍රථම රජු විජේ රජු කුවේණියගේ ස්වාමි පුරුෂයා වාගේම ඔහුට දාව උපන් ජීවහත්තා දිසාලාගේ පියාණන් දරුවන් දෙදෙනෙකු සහ බිරිඳ අතහැර දැමු රජතුමා භාරත දේශයෙන් රූමත් කුල කාන්තාවක් ගෙන්වාගෙන ඇය බිසව කරගනු ලැබුවා කුවේණිය පන්නා දැමුවාට පස්සේ ඇයට කුමක් සිදු වෙන්නට ඇද්ද ස්වාම් පුරුෂයා නොමැතිව අසරණ වෙන ඇය තම දරුවන් සමග කුමක් කරන්නට ඇද්ද මෙම ඛේද වාචකයේ පිළිබඳව සානුකම්පිතව බලන හෙන්රි ජයසේනයන් ගැඹුරු දෘෂ්ටියකින් යුතුව කුවේණි නාට්‍ය අපට දායාද කළා නිර්මාණය කළා තියෙනවා රචනය කළා තියෙනවා මනක් කල්පිත ගණයට අයත් නාට්‍යකි කුවේණි මෙය ශෛලියක නාට්‍යයක් නොවේසේ නම් ගීත නාට්‍යයක් ලෙස කෙලින්ම හැඳින්වීමට මා මැලිවන්නේ එහෙයිනි පුළුල් වශයෙන් ගත් කල මෙය ශෛලිගත ගණයට වැටෙන නාට්‍යයක් වූද නාට්‍යයේ ශෛලිගත අංග රැඳී ඇත්තේ නිෂ්පාදනයේ නොව රචනයේයි සිතමි මනක් කල්පිතයක් ඉදිරිපත් කිරීමට උචිත භාෂා විලාසයක් මෙහි ගීවලට පමණක් නොව දෙබස්වලටද කැඳවීමට මම උත්සාහ කළෙමි ඉහත දක්වන්නට යෙදුනේ කුවේණි නාට්‍ය මුද්දිත පිටපතෙහි පෙරවදනෙහි හෙන්රි ජයසේනයන් විසින් දක්වන ලද අදහස කුවේණි නාට්‍ය තුල නාට්‍ය කරුවෙකු තුල තිබිය යුතු සුවිශේෂී ලක්ෂණ රසක් දකින්නට ලැබෙනවා සිත සසල කරවන සුළු රසිකයා කම්පාවට පාත්‍ර කරවන අපව සංවේදී බවට පත් කරවන භාෂා ශෛලයක් භාවිතා කර තිබීමත් මේ විශේෂත්වය සිංහල නාට්‍ය වංශයේ අද්විතීය නිර්මාණයක් ලෙස කුවේණි නාට්‍ය හැඳින්වීම යුක්ති යුක්තිය හුණුවටේ කතාව දෙයක් වේ නම් යම් සුදුස්සාට මයිති විය යුතු ප්‍රටෝල් බ්‍රෙස්ගේ කොකේසියන් චෝක් සර්කල් හෙන්රි ජයසේනයන් විසින් සිංහලෙන් හුණුවටේ කතාව නමින් දේශීය වේදිකාවට දායාද කරනු ලැබුවා මානුෂිකත්වයේ මෙන්ම කරුණාව පිළිබඳ හරයන් වාගේම එක් මිනිසෙකුගේ අවශ්‍යතාවයට අනෙකෙකුගේ දක්වන පැකිලීමකින් තොර අසීමිත ප්‍රතිචාරයන් මෙම නාට්‍ය තුලින් මනාව ඉස්මතු කොට පෙන්වනවා කෞකාස්කි නගරයේ පිළිබඳවත් ජෝර්ජ් අබස්වල්ලි නම් ඒ පාලකයා පිළිබඳවත් නගරවැසියා පිළිබඳවත් මුලින් දක්වන අතර පාලකයාගේ ධන සම්පත්තිය ඔහුගේ නගරයේ යාචකයන්ගේ පෙස්සම්කරුවන්ගේ අවශ්‍යතා පිළිබඳ අබස්වල්ලිගේ හද උණු නොවීමත් පාලකයාගේ අමානුෂිකභාවය මෙන්ම යුද්ධය වැළැක්වීමෙන් සාමය උදා නොවන බවත් පොතේ ගුරුගේ මුල් වදන් වලින් අපිට පසක් කරනවා එසේ වුණත් අති මානුෂිකත්වයක් මාලිගාවේ සේවිකාවක් වෙන ගෲසාගේ චරිතය තුලින් පෙන්වීමට නාට්‍යකරුවා උත්සාහගෙන තියෙනවා නාට්‍යයේ ගෲසා පළමුවට දකින්න ලැබෙන්නේ සයිමන් සසාවා සමග දර්ශනයකදී ගෲසා විහිළුකාරී මෝඩයයි සැලකුණ ගැමි කෙල්ල ගෲසා සයිමන් සසාවා හමු වූ මුල් අවස්ථාව ප්‍රේක්ෂකයාගේ සිත් පිනවන ප්‍රීතිදායක අවස්ථාවක් ඔවුන් නැවත වේදිකාවේ පෙනී සිටින අවස්ථාව වෙනකොට කැරළි ඇරඹිලා අවසන් ඈත එක් යුගයක ලෙයින් නැහැවුන සමයක කෞකාස්කි නගරයක සාපලත් නගරයයි නම් වූ විසුආයුවරාජෙක් ජෝජි අබස්විල්ලි ඔහුගේ පුදුම නම විය රූමත් බිරියකුත් දරුවෙක්ද පුෂ්ටිමත් සිටියාලුනේ රජු හට රුසිනියාවේ වෙන කිසිම සුරෙකුට නොව් තරම් අසුන් අස්හලෙහිද යාචක ඉන්ද දොරකඩ බටයෝද සේවයේ පෙත්සම් කරුවෝද ගෙමිදුල මේ රජුට සිටියා ජෝජි අබස්විල්ලි කෙසේ නම් විස්තර කරන්නද ඔහු
සැපෙන් සිටියා පාස්කු ඉරු දින උදේ පවුලත් සමග ඔහුගේ සපැමුණා රජු දේව මැදුරට අපි වතු පරිම් මිරිකිලා යුද්ධදී මගේ කකුල කැඩුනා පින්කරන හාමුදුරනේ මට අලුත් කකුලක් මගේ සහෝදරයා නිර්දෝෂයි ආයිබෝන්ඩ පින්කරන හාමුදුරනේ මගේ දරුවා බඩගින්නේ පින්කරන හාමුදුරනේ වතුර ඉස්පැට්ටර පගා ගන්නවා පස්සට දේවාලේ දොරටුව අවුරන්නේ නැහැ රජතුමාගේ දරුවා යුවරාජුගේ පැටියා තල්ලු කරන්න එපා මීහරක මට පේන්නේ නැහැ පින්කරන හාමුදුරනේ දරු පැටියාට දෙයියන්ගේ පිහිටයි පාස්කු ඉරිදා උදයේ පළමු වරට ඒ දවසේ රජතුමාගේ දරු පැටියා ඔටුන් නැහිමි කුමාරයා රටවැස්සෝ දැකගත්තෝ දරු පැටියා අසල මහඟු දෙදෙනෙකු ගම්බිර වෙදදුරු ඉරතුරුවම ගැවසුනෝය පලා පල්ලා මේ අරුමය කෙද ඇති කස්බෙක් කුමරුත් දරු පැටියට හිස නමනවා සුබ උදෑසනක් වේවා නටාලියා බොහොම අපූරු දවසක් අද ඊයේ රාත්‍රී වැස්ස වහිනකොට මම හිතුවා ඕන්න වැස්ස වහිනවා කියලා ඒත් අද උදේ නිල් පාට ආකාශය දැක්කම මම හිතුවා ඕන්න නිල් පාට ආකාශය කියලා බලමු එහෙනම් අපේ මයිකල් කුමාරයා දිහා උඩින් ඉඳලා පහළටම කුමාරකම ආසන් මොකද මේ ගැන හිතන්නේ ජෝර්ජ් යන්තම් හිතරන් දෙනවා මාලිගාවේ උතුරු පැත්තේ අලුත් කැලක් හදන්න අර ඊ මෙති දින ජරා මුඩු කුටික සේරම කඩා දමන්නයි කල්පනාව අන්න හොඳ වැදගත් තාරංචිය කොහොමද මස්සිනේ යුද්ධ ගැන තොරතුරු හැම බොහොම දක්ෂ ලෙස පහුබහිනවා කියලා ආරංචි මේකට කමක් නැහැ ඒ කොහොම නාම මොකද මොකෝ මං කියන්නේ මයිකල් කුමාරත් කහිනවා අහුනද කුමාරා කහිනවා මිකා මිකාත්සේ ඔය ඇල් මැරිච්ච වතුරෙන් දරුවා නාවන එකගෙන මුල ඉඳලා මං විරුද්ධුන බව මතක් කර දෙන්න ඕන දරුවා නාවල වතුර උණු කිරීමේදී පොඩි ප්‍රමාද දෝෂයක් සිද්ධ වෙලා තියෙනවා විසුණු වංශ මිකාලෝ ලාඩ්සේ මට නම් ඔබත් එක්ක කොහෙන්ම එකග වෙන්න බැරි බව ප්‍රකාශ කර සිටින්න ඕනේ දරුවාගේ ස්නාන ජලයේ උෂ්ණ ප්‍රමාණය අපේ පරම්පරානුගත ශ්‍රේෂ්ඨ මිසිකෝ ඔබලාත්සේ මහා වෛද්‍යතුමාගේ පුස්කොළ පොත් අනුවමයි සිද්ධ කරේ විසුණු වංශ රාත්‍රී සුලං රැල්ලක් නිසා කුමාරයාට සියුම් සීතලක්ද කොහෙද ඇදිලා තියෙනවා කොහොම වුණත් කුමාරයා ගැන ඔයිට වඩා ප්‍රයසම් වෙන්න ඕනි දරුවගේ මුණත් උන පාටයි ආ බය වෙන්න කාරණාවක් නෑ විසුණු වංශ මින්මතු දරුවා නාවන විට ඇල් මැරිච්ච වතුර පාවිච්චි නොකරන්න වග බලා ගන්නවා ඇති මිකාලලාත් මම මේක මතක් කරන්නේ බය වෙන්න දෙයක් නෑ විසුණු වංශ මම හැමතිස්සම කියන්න වගේ මගේ කොන්ද යම්තම් හෘදාවක් දැනුණු හැටියේ කිසිම සමාවක් නැහැ දොස්තර උන්හලගේ පතුල් හරහා කසපාර 50ක් වදිනවා ඒ තර අපි දිනු යුගයක ජීවත් වෙන නිසා ඉස්සර කාලේ නම් කෙලින්ම හිසකසා දමන කොහම වුණත් මෙතන හුලම් පාර සැරයි අපි යමු දේවාලය තුලට මහා නගරෙන් යුද්ධය පිළිබඳව රහස් වියකින් රැගෙන මොහු පැමිණ සිටන ඔබතුමා බැහැ දැකීම. ඒක ගැන බලා ගන්න කුලම් පූජාට පස්සේ ඒ කොමුණ සෙන්පති දැක්කද අපේ කස්තෙක් සහෝදරයාමට සුබ ප්‍රාර්ථනා කළ හැටි. ඒකමක් නැහැ. මා දන්නා තරමින් ඊයේ රාත්‍රී වර්ෂාවක් වෙසේ නැහැ. ඔව් එහෙමයි ගැන සොයා බලන්න. ඔව් වහාම හෙට උදේම. දෙව් මැදුර අවියස පරවියෝ දුව පනින අතරේ පිබිදුණු උදෑසන නිසොල් මන් වී සිටි නගරය රජ මැදුර සුරාකින සොල්දාදු වෙත් තඳි වූ මෙහෙවරක ගොස් එන සේ ආවක්
මොනවා අද දේව මෙහෙට ගිහිලා නැහැ වගේ මේ ගෑනු දරුවා කම්මැලි වෙලා වගේ අපි ලෑස්ති වෙලා හිටියේ යන්න එතකොට අපිට කිව්වා මාලිගාවේ බාලේට කුකුලෙක් මදි තව කුකුලෙක් කරන් එන්න කියලා කුකුල්ලෝ ගැනත් දන්නවෙමක් කමක් අපි කුකුලෙක් අපිත් කැමති මේ කුකුලා දකින්න ගෑනු උදවියක බොම් ප්‍රවේශමෙන් වැඩ කටයුතු කරන්න ඕන ඔන්න එහෙනම් බලා ගන්නවා හොඳයි ඔට්ටුයි මුවාඩු ගානේ රාත්තල් 15ක් බරයි නැත්තම් අපි ගිලිනවා මුන් දැව් පියාට පිටින් හැබැයි මූණන් කුකුල් රාජෙක්ම තමයි මං හිතන්නේ රජතුමාම ගිල දමාවි මොව නේද මේ ඉලන්දාරි ආයෙම ගගදී ආයෙ ගියා නම් නේ අපි ගියා තමයි කුකුල් කොටුව පැත්තට හැබැයිටම එතනට විතරද ගියේ ඊට උඩායම ගිය නැද්ද අර කුරුඳු හේන හරියේ නාන තොටු පොළට එහෙම අපි හැට යන්නේ රෙදි අකුල්ලන්න විතරයි ඔව් හරියට හරි මොනවද හරියට හරි හරියට හරි මොකද අපි කුරුඳු හේන හරියේ රෙදි අකුල්ල හැමති වැරද්ද මොකද අපි කුරුඳු හේන හරියේ රෙදි අකුල්ල හැමති වැරද්ද ඒකනම් හරි මාපෝරුයි සොල්දාදුව කියනදී අපිට තේරෙන්නේ මොකද්ද කියති අපුරු අපි දන්න දේ සමහරව දන්නවා නම් එහෙම ඒගොල්ලන්ගේ මූණ රතුවේ විලැජ්ජාවේ අපි දන්නේ මොනවද අපිට දැනගන්න තියෙන්නේ කියලා හොඳයි ඒ හරියේ පඳුරක් එහෙම තියෙනවා නම් සමහර රෙදි අපුල්ලන සිද්ධි හැංගිලා බලා ඉන්න පුළුවන් ඉතින් පඳුරක් එහෙම තියෙනවා නම් මොනවද සිද්ධි සෝදාදුර බෙරිද කියන දේ පැහැදිලිව කියා දෙන්න සමහර දේ සිද්ධ වෙනවා සමහරුන්ට සමහර දේ පෙනෙනවා අපි දෙපාතුඩු දී දැමු සිද්ධිය ගැන වෙන්න ඕනේ සෝදාදුවා කියන්නේ ඉරමුදුන් ගිනි රස්නේ වෙලාවේ දෙපාතුඩුත් තිබුණා විලි රැජිනේගේ සෝදාදුවෙක් සයිමන් සෂා ගිනි රස්නේ දවසක කවුරු හරි දියට ඇඳුරු පඳුරු වාසේ ඇඟිලා බලාගෙන තනියෙන් නම් කමක් නැහැ අනුමානයක් නේ යාළුවෙකුත් එක්ක ඉන්නේ අපි යාළුවෙක් එක්ක ආවේ නැහැ ඇත නගරය නිසල්මනේ කිමාවි ගත්තෝ එහෙනම් සාමය ඇත රජ මැදුරේ එනමුත් මෙමි පවුරු තිබේ රජසිය මැදුරට එන්නේ උගුලට අසු ඌවැන්නේ සැදු මුත්‍රාද පුජුරු රසත නැත කිසිවෙක් ක්‍රිය පුදිනට පුදිනට කාලයක් නොවේ මරණය එන බව පළවේ ආරංචි දැන ගැනීමට සතුටුන් නෑ මහරජතුමා අවිශේෂයෙන් මේවා සෞත්තු විදිහ ආරංචින අද සවස් භාගයේ රජතුමා ප්‍රධාන පෙළ නිර්මාණ ශිල්පීන් කීප දෙනෙක් සමග සාකච්ඡාවක් පවත්වනවා ඒගොල්ලෝ රාත්‍රී භෝජනයේ රස්සා භාගි වෙනවා ඔව් මේ ඉන්නේ ඒගොල්ලෝ කියනකොටවත් ආයිබෝන් මිත්‍රෝරනේ ආයිබෝන් රජතුමා මුන්න ඇරගේ පැමිණීම බලාපොරොත්තු වෙමයි ඉන්නේ යාළුවා කුසියට ගිහලා කන්න මොනවාරි ඉල්ල ගන්නවා දිවා භෝජනයෙන් පසු එතුමාගේ මුළු සවස් කාලයම මුන්න ඇර වෙන යොදළු ඇති එන්න මිත්‍රෝනි එන්න අපිට පුදුමයි රජතුමා මේ අවස්ථාවේ මාලිගාවට අලුත් ගොඩනැගිල්ලක් හදන්න යනවා කියන එක ගැන පර්සියාවේ යුද්ධේ බොහොම ධර්මවාදල හැරලා කියලා ආරංචි ඒ නිසාම නෙවෙන්නම් අලුත් ගොඩනැගිල්ලක් හදන්න ඕන පර්සියාව තියෙන්නේ පර්සියාවේ මේ නගරේ බලකායවල් පෙති කපනතුරු යුව රජතුමාලාට කිත්තේ නෙන්නේ කා ඔය හෙල්ල මාක් කරපන් මී අරකෝ කැලලක් කැලලක් ආරංචි නැද්ද ඊයේ නගරේ රැස්වුණාලු කුමාරවරු අධිරාජ්‍යයට ඊයේ දුරක් තියෙනකෝ කැරලි ගහන්න කීයේ කරන්නේ මිත්‍රයා තව දුරටත් එතන ඉන්නව නුවන්ට අපි හිමින් සරේ මාළු අපි නෝපිය නෝපිය ඔය හෙල්ල මාක් කරපන් මී අරකෝ මේන්නද ඊවරද මාළු කුට්ට අන්ද බව නොපෙනෙද महा मिनिसुंगे सेइन देवीवरु यन्ने नेमुनु पिट कोंदु मत दनंगे कुलियट लबागत मेते कल नोबिंदुनु अविबलयेन पमोदव मेते कल नम दिगुव ए सदा कालिक नोवन्ने अहा बलमन पेरलिय उदावन युगय किं युगयट लो ऐसी दनन्ने එයමනුම වන්නේද උදානය මහා පුරුෂය ගමන් නොකලැක්කෙද හිස කෙලින් කොට මාලිගයේ තොප වැසි කවුළු අතරින් බලනා දහසක් සතුරු net ඇත
බලා සිටිනා ඔබේ මේ ගමන නැත වුවමනා දැන්නම් ශිල්පියෝ නිර්මාණ ඔබ හට වඩුවෙකුට පුළුවන් ඉතිරි වූ වැඩ නිම කරන්නට නව මැදුරකට නොව සිදුරකට වේ බිම මත ඔබ මේ ගමන යන්නේ යලිත් බලනුය වටපිට අන්ද වූ දෙනුවන් විදාලා සුන්නසක් නැගේද හද තුල තමා යන මේ ඉසුරු දැක්මෙන් අතර දෙව් මෙහෙයක් පිසනිමා කළ රාජ බොජුනක් ඔබ යන්නේ හිය දෙසකට යලි නැගී සිට එනු නොහැකි වූ මහවුන්ගේ මාලිග බිඳි හැලෙනා විට පොඩි උන්ද එහි ඇති ඊට යට වී නැසී මහවුන්ගේ මහිමය නොලැබුණත් කල හොඳ කල විපතෙහිදී නම් උන්ගේ දිනදි දිනයෝ එයින් කොටසක් කෙලට යන අස්රිය තුරගුන්ද එහි බැඳි සමග වැටෙනා මෙන් ප්‍රපාත පරිල කුඩ දෙක කෙනිය බල බාමෙද විදුරට මේ තාස සිහි නැති මෙයා කවුරු නැද්ද ඔස කෙනේ කොට අපිට මොකද වෙන්නේ අපි මරා තමයි කුකුල් කටව් වාගේ ඔහොම තමයි හැමතිස්සෙම දෙවි හාමුදුරනේ මහනුවර දැක්ක බත්ලේ ගංගාවක් විකාර මරණුගේ රැස්වීමකට එන්න කියලා දිනු යුරජුරන් එච්චරයි ඔක්කොම හරියා මට දැනගන්න ලැබුණ විශ්වාස කටයුතු මාර්ගයේ නිකා නිකාසේ වෛද්‍යවරයෙක් වශයෙන් තවසික යුතුයකම අදලා කාලිය බලා ගන්න එක මේ 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 මගේ යුතුයකම නෙවෙයි තමුසේගේ රාජකාරිය හොඳයි අද දරුව බලා ගන්න ඉන්නේ කාටද තමුසේටද මටද මේ කාරුණාත්සෙ මෙන්න මේ ටික අහගන්න තමුසේ හිතනවාද ඔය උණහපුඩු පැටිය නිසා එක මොහොතක් මම මෙතන රැඳෙවි කියලා තමුසේගේ රාජකාරිය තප්පලිය ගලිප අද රැඳුරු කල් තියනවා සොල්දාදු එළුණා අපිට බුලරි පැන ගන්න හැබැයි කිම කැරල්ල පටන් අරගෙනද මාණිකාර මොනකාරිය ඔක්කොම පැන්න ගිහිල්ලා කවුරුවත් දැන් මැද්දෙවිච්ච කෙහෙමලා මහනුවර කිවි රතු පහට වල්ගතහරු කවද්ද දැක්කද මිලිව කියන මාළුකාරය ඒක එච්චරඳ නිවිත්තක් නෙවෙයි පොලිසිය આવી යුද්ධ පෙරදිලාලු කුමාරවරු කැරල්ල ගහනවා අධිරාජ්‍යතුමා පැනලා ගිහිල්ලා කුංචේවුන් තමයි මෙරුම් කන්නේ මගේ අයිය කෙනෙක් ඉන්නවා මිලිටරි බලන්න 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 හැමෝම මහනුවර විතර ඒ ඔක්කොම ඉස්සර පරිටි කපටි ගහනilla මුණකරන්නේ නැද්ද සමාරු කියන පිහියෙන් අනින එක පිහියට අනතුරුදායකයි කියලා. ඔය පිහියක් නෙමේ සයිමන් සෂා. ඔය මිනිහ. මොකද ඔය ගෑනිගෙන ඔහැට තියෙන රුදා? අපට අද රුදාවක් නැහැ. අපට අන දීලා තිනෝ. ඒ නිසා අපි යනවා. එච්චර. සෝදාදුව මොඩේ. කිසි කමක් කාර්යයක් නැතුව කරදරේ වැටින් හදනවා. මම දැන් මහමැද මිදුලට යන්න ඕනේ. මට හදිස්සි. හදිස්සි නම් අපි සඬ දබර කරන්න වටින්නේ නැහැ. සඳ දබර කරන්නේ සෑහෙන වේලාවක් ඕන කරනවා. ගෑනු දරුවගේ දෙමව්පිය ඉන්නවද කියලා දැනගන්න කැමතියි. දෙමව්පියෝ නේ මට ඉන්නේ අයිය කෙනෙක් විතරයි. වේලාව නැති නිසා මම වැඩි වේලාවක් ගන්න අදහස් කරන්නේ නැහැ. දෙවෙනි ප්‍රශ්නේ මේකයි. දියේ ඉන්න මාළුවෙක් වගේ ගෑනු දරුවා නිරෝගීද කියලා දැනගන්න කැමතියි. ඉඳ හිත උරේ අම්මක් එනවා මට. ඒ අරනකොට හොඳට හයිහත්ය තියෙනවා. කිසි කෙනෙක් වැරද්දක් කියලා නැහැ මෙච්චර කාලෙකට. කවුද නොදන්නේ ඒක? පාස්කු දවසේ වුණත් බාලට කුකුලෙක් මදි වුණාම කාවද යවන්නේ? ගෑනුදරුවෝ තුන්වෙනි ප්‍රශ්නේ මේකයි ගෑනුදරුවට හොඳට ඉවසීම තියෙනවයි සීත කාලේ ඇපල් එහෙම ඉල්ලාවිද ගෑනුදරුවා ඉවසීම තියනවා ගෑනුදරුවට ඕන තරම් ඒත් සොල්දාදුව යුද්ධයට ගිහින්
किसी कमक्कारयक् नतु पणिविडयक् कोत्तेवन्न नतु हिटियुत् इवसीम टिकक् कडुवेवी सोल्दादुव पणिविडयक् केवनवा एहेमनम एहेमनम अंतिम प्रश्ने मेकाय साइमन सशावा मट वेडी वेलावक् नै मम इक्मनट महावेन्द विदुलट यन्न ओनि अंतिम प्रश्नेट उत्तरे मेकाय ओव् मम कैमति කටාවක් තියනවා ඉක්මන් කොටයි කියලා. ඒ කොහම වුණත් මගේ ගම්පලාට උදාපලා. එහෙමනම් ගෑනු දරුවා මාගෙන විප්‍රම් කරලා තිනවා. මන් නිරෝගී. මගෙන් යැපෙන කවුරුවත් නැහැ. රිදි 20ක් පඩි ලැබෙනවා මාසෙකට. මම බොහොම අවංකවම ගෑනු දරේ අත ඉල්ලා සිටිනවා. සයිමන් සෂාව. මගේ කිසි විරුද්ධත්වයක් නැහැ ඒකට. ගෘෂ වැස්නාත්සේ. මේ මාලේ මට අපේ අම්මගෙන් තෑගි ලැබුණු මාලයක්. මේක රිදියෙන් හදපු මාලයක්. मैं कार गन्न देंगे तीन गैनों दरों माह में तुम दूल्हे टेने कौन दाई नेपनम कर दरी बैठे ने पुलोनी मटाश्चा सूदा नंकरन तीनों गैन तुरह टे तेरी नहीं थी मट तेरी नहीं मामा पे देवी नां से मित्र से ना ही नारी टारेलन अवित्राई सुमाने देखा नेतन तुनक गतवे वैडी मोन इत पश्चिम मंगा पाहुए ना ये अतर तुर ज्ञान दरो माँ बड़ा परुत्ती निंदिया कीला ही तनो माँ व अमत कनो कर युद्ध बाटे याना युद्ध रटा अपि उबस समग मित्र कुला साकर चाकले देसीय नाट्य कलावट सुविशेषी मेहया किटुकल आचार्य हेनरी जयसेन पीलवा नवता दवसक उब समग मेवेनिम विषय करुणा समग एक अरमुन अभी समगान इतिन उब पिय मानिन मावत रजस कटु कोहल हर रतु पलसाक मत रोसमाल्यतुरु सुंदुरु मावताक मवेवा आई बुवा।